හැමෝටම සුබ දවසක්. තම්මේල් එක දැක්ක ගමන්ම ඔයාලටත් පුදුම හිතෙන්නේ නැති නේද? ආර්ථික වශයෙන් කඩාවැටුණු අපේ ශ්‍රී ලංකාව වගේ රටක ට්‍රිලියනපතියෙක් ඉන්නවයි කිව්වහම හැමෝටම පුදුමයි තමයි. හැබැයි යාළුවනේ කතාව නම් ඇත්ත. න්‍යූයෝර්ක් ටයිම්, ෆෝබ්ස් වගේ සංග්‍රහවලත්, CNN, BBC වගේ මාධ්‍ය ආයතනවලත් වාර්තා කරලා තියෙන විදිහට අපේ පුංචි රටේ විශාල ධනස්කන්ධයක් සහිත මිනිස්සු ජීවත් වෙනවා. 2022 අවුරුද්දේ නවතම යාවත්කාලීන කිරීම් වලට අනුව අපි අද කතා කරන්න යන්නේ පළමු ස්ථාන 10 රැඳී සිටින ශ්‍රී ලාංකේය ධනවතුන් පිළිබඳවයි. වීඩියෝ එකට යන්න කලින් ඔයා තවමත් අපේ SL Point YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ ඇති subscribe button එක ඔබලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අංක 10. හිටපු අමාත්‍ය ආරුමුග තොණ්ඩමන්. කෘතාර්ථ දේශපාලඥයෙකු සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ පුත්‍රයා ආරුමුග තොණ්ඩමන් උපත ලබන්නේ 1964 මැයි මාසේ 29 වෙනිදා. 1985 අවුරුද්දේ දේශපාලනයට පිවිසිය ඔහු මිය යන තෙක්ම ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයේ නායකයා වශයෙන්ද කටයුතු කරනවා. මිය යන විට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 1.9ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 63.8ක් වශයෙන් උයි ගණන් බලා තිබෙන්නේ. අංක 9. මෛත්‍රීපාල සිරිසේන. ගම්පහ යාගොඩදී 1951 අවුරුද්දේ සැප්තැම්බර් 3 වෙනිදා උපත ලබන සිරිසේන මහතා දේශපාලනයට අත්පොත් තබන්නේ උතුරුමැද පළාත මුල් කරගෙනයි. 1989 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වශයෙන් දේශපාලන ගමන ආරම්භ කරන මේ මහතා ශ්‍රී ලංකා ජනරජයේ 7 වන ජනාධිපතිවරයා වශයෙන්ද කටයුතු කරා. ඒ 2015 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් හංසයා ලකුණින් තරගවදිමින් නිල වාර්තානුව සිරිසේන මහතාගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 14ක් එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා රුපියල් බිලියන 4.7ක් වශයෙන් ගණන් බලා තිබෙනවා. අංක 8. කුමාර් සංගක්කාර. 1977 ඔක්තෝබර් 27 වෙනිදා මාතලේදී උපත ලබන කුමාර් සංගක්කාර එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න සංගා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය කඩවුල් රකින්නා වගේම විශාල සේවයක් රට වෙනුවෙන් ඉටු කළ ක්‍රීඩකයෙක්. ලොව අංක 1 ටෙස්ට් පිටිකරු වශයෙන්ද විශාල කාලයක් රැඳී සිටි සංගා ටෙස්ට් තරඟ රටාවේදී දෙවෙනි වුණේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණයි. 2015 වර්ෂයේදී ටෙස්ට් ද්විත්ව ශතක 11ක්ද සහිතව ක්‍රිකට් දිවයේ නිමා කළ සංගක්කාරගේ වත්කම මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 21ක් නැත්නම් ශ්‍රී ලංකා රුපියල් බිලියන 7.5ක් වශයෙන් සඳහන් වෙනවා. අංක 7. අර්ජුන රන්තුංග. 1936 දෙසැම්බර් 1 වෙනිදා උපත ලබන අර්ජුන රන්තුංග වර්තමානයේ ක්‍රියාකාරී දේශපාලඥයෙකු වශයෙන් අපිට දකින්න ලැබුණත් ඔහුගේ නම අසන ලෝකයේ ඕනෑම කෙනෙකුට මුලින්ම මතක් වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි. 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළේද අර්ජුන රන්තුංගයි. 2022 වර්ෂය වන විට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 68ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් බිලියන 22.8ක් පමණ වෙනවා. අංක 6. අශෝක් පතිරාජගේ. මේ වන විට ඔඩෙල් සොෆ්ලොජික් වැනි ව්‍යාපාර රැසකම සභාපති වශයෙන් කටයුතු කරන්නේ අශෝක් පතිරාජගේ මහතායි. එසේම සොෆ්ලොජික් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වයේද එතුමා සතුව පවතිනවා. ශ්‍රී ලංකාවේ දැනට ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාරිකයින් අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නා අශෝක් මහතාගේ වත්කම මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.1ක් හෙවත් රුපියල් බිලියන 705.4ක් බවටයි ගණන් බලා තිබෙන්නේ. අංක 5. හැරී ජයවර්ධන. 1942 අගෝස්තු මාස 17 වෙනිදා ජායලදී උපත ලබන හැරී ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කර්මාන්තකරුවෙක්. ෆෝබ්ස් සංග්‍රහවට අනුව ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු වන ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ස්කාගාර සමාගම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා වශයෙන්ද විශාල සේවාවක් අපේ රටට කරලා තියෙනවා. මේ වන විට සුප්‍රසිද්ධ මෙල්ස්ටර් ක්‍රොප් සමාගමේ සභාපති ලෙසද
ඩෙන්මාර්කයේ කොන්සලේවරයා හැටියටද කටයුතු කරන ජයවර්ධන මහතාගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 2.7ක් එහෙමත් නැතිනම් ශ්‍රී ලංකා රුපියල් බිලියන 906.1ක් හැටියටයි දැක්වෙන්නේ. අංක 4 රසී ෂෝලි කැප්ටන් සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුරන්ස් ඒෂියා කැපිටල් වගේ තවත් සමාගම් පහක නිර්මාතෘවරයා වන ෂෝලි මහතා මේ වන විට සමාගම් 7ක ප්‍රධානියෙකු වශයෙන්ද සේවය කරනවා. CIC රන්වැලි හොලිඩේ පොලිටෙක් ගාමට් ලිමිටඩ් වගේ සමාගම්වල අධ්‍යක්ෂ දූරදරන ෂෝලි මහතාගේ වත්කම හැටියට ඇමරිකානු ඩොලර් බිලියන 3ක් හෙවත් රුපියල් ට්‍රිලියන 1.7ක් එහෙම නැත්නම් රුපියල් බිලියන 1,7.7ක් පවතින බවට ගණන් බලා තිබෙනවා. අංක 3 ධම්මික පෙරේරා 1967 වර්ෂයේදී කළුතර ප්‍රදේශයේ උපත ලබන ධම්මික පෙරේරා මහතා කලක් ශ්‍රී ලංකාවේ අංක 1 ධනවත් පුද්ගලයා වශයෙන්ද හැඳින්වුවා. සිංග කැලණි වැලි ප්ලාන්ටේෂන් තලව කැලේ TX ස්ටේටස් හේලිස් වැලිබල් ෆිනෑන්ස් ලංකා ටයිල්ස් වැනි ජනප්‍රිය සමාගම් රසක හිමිකරුවා ලෙසද ඔහු සැලකෙනවා. පසුගිය කාලයේ අපේ රට මුහුණ දුන් අර්බුදකාරී තත්ත්වයන් සඳහා තම පරිණත ව්‍යාපාරික ඥානය තුළින් විසඳුම් සෙවූ ධම්මික මහතා සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් DPA Education ආයතනය ආරම්භ කළ අතර එවක රජයේ ඉල්ලීම අනුව ආයෝජන ප්‍රවර්ධක අමාත්‍යවරයා වශයෙන්ද සේවය කරනවා. 2022 වර්ෂය වන විට ඒ මහතාගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 4.6ක් එහෙමත් නැත්නම් රුපියල් ට්‍රිලියන 1.54ක් රුපියල් බිලියන වලින් ගත්තොත් 1545ක් ලෙසයි සඳහන් වෙන්නේ. අංක 2 ඉෂාර චින්තක සුප්‍රකට ව්‍යවසායකයෙක් වන ඉෂාර චින්තක මහතා ධම්මික පෙරේරා සමග කරටකර ව්‍යාපාර කටයුතු සිදු කරමින් ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරික හැටියට මේ වන විට පත් වෙලා සිටිනවා. ලංකා ඔරික්ස් ෆිනෑන්ස් සහ ග්‍රවුන්ඩ් සමාගම්වල සභාපති වශයෙන් කටයුතු කරන ඉෂාර මහතා ශ්‍රී ලංකාවෙන් එපිට ව්‍යාපාර රැසක්ද තමන් සතු කරගෙන තිබෙනවා. මේ වන විට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 5ක් වන අතර ඒ ශ්‍රී ලංකා මුදලින් රුපියල් ට්‍රිලියන 1.67ක් හෙවත් බිලියන 1670ක් හැටියටයි සැලකෙන්නේ. අංක 1 මහින්ද රාජපක්ෂ 1945 නොවැම්බර් 18 වනදා හම්බන්තොටදී උපත ලබන මහින්ද රාජපක්ෂ මහතා වෘත්තීය නීතිඥයෙකු වන අතර 1970 වසරේ සිටම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වී තිබෙනවා. වර්ෂ 2004දී අග්‍රාමාත්‍ය ධූරයට පත්වන ඒ මහතා 2005 සහ 2010 වර්ෂවලදී මෙරට විධායක ජනාධිපතිවරයා වශයෙන්ද තේරීපත් වෙනවා. වසර 30ක් පැවති දරුණු ත්‍රස්තවාදී යුද්ධයද නිමා කිරීමට සමත් වෙන රාජපක්ෂ මහතා 2015දී මෛත්‍රීපාල සිරිසේන මහතා සමග වූ ජනාධිපති සටනින් පරාජයට පත් වී තාවකාලිකව දේශපාලනයට සමුදෙනවා. මේ වන විටත් ශ්‍රී ලංකා දේශපාලනයේ ක්‍රියාකාරී ඒ වගේම බලපෑම් සහගත චරිතයක් වන රාජපක්ෂ මහතා සතුව ඇමරිකානු ඩොලර් බිලියන 18ක් හෙවත් රුපියල් ට්‍රිලියන 6.4ක මුදලක් පවතිනවා. ඒ බිලියන වලින් ගත්තොත් 6048ක් තරම් අති දැවැන්ත මුදලක්. ඉතින් යාළුවනේ අපේ රටේ අලුත් ධනවතුන් දස දෙනා ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලා හිතන දේ යටින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වටිනා හරවත් තොරතුරු රැසක් සමග ඔබ හමු වීමේ බලාපොරොත්තුවේ අදත් අපි ඔබේ නිවසෙන් සමුගෙන යනවා.